ලියුමේවා තලතා යයි කියලා. ලංකාවේ අම්මලා විශ්වාසයෙන්ම ගන්නේ මැලිබන් කිරි. දිවිනේ සිහිපත් කරනවා. ඉතින් සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතාතු කෝරළ මහත්මිය සිය මන්ත්‍රීදුරෙන් ඉල්ලාස්වීමේ ලිපිය ඊයේ දහවල් වන විට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත එවා තිබෙන බව තමයි පුවත්පත දිවින පුවත්පත වාර්තා කරන්නේ. ඒ අනුව තලතාතු කෝරළ මහත්මිය සිය ඉල්ලාස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මහලේකම්වරිය සඳහන් කරනවා. පුරප්පාඩුව වන සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ සඳහා කරුණාරත්න පරණවිතාන මහතා පත් කිරීමට නියමිතයි. එම දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ නොතේරුණු අපේක්ෂකයන්ගෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ පරණවිතාන මහතා. ඔහු පසුගිය මැතිවරණයේදී ලබාගත් මනාප සංඛ්‍යාව 36,787ක්. ඉතින් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. කරුණාරත්න පරණවිතාන මහතා පාටලි චම්පික රණවක මහතා සමග එක්කාසු වී දේශපාලනයේ නිරත වන කෙනෙක්. ඉතින් පාටලි චම්පික රණවක මහතාගේ සහයෝගය ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට. එහෙම නැත්නම් මතකනේ මුජුබ රහමන් මහත්මයා ඉල්ලාස් වෙනවා නගරාධිපති දුරාපේක්ෂකයා විදිහට කොළඹට තරඟ කරන්නට. ඉතින් එතනට එන්නේ එච්.එම්. ෆෞසි මහත්මයා. ඔහු මොකද්ද කරන්නේ? ඔහු ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙනවා. දැන් ඉතින් තලතා අතුකෝරාල මහත්මියගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් සහ සමගි ජනබලවේගයෙන් නික්ම යාම පිළිබඳව අපි දැක්කා සුජීව මන්ත්‍රීතුමා ඇතුළු බොහෝ දෙනෙක් අදහස් උදහස් දක්වනවා මේ පිටුපස්ස විවිධ කතන්දර තියෙනවා කියලා. පක්ෂයකට කාපු බීපු අය හිතවත් අය දැන් මාධ්‍ය ඉදිරියට පැමිණ සඳහන් කරමින් සිටිනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.